බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සමත විපස්සනා භාවනා වැඩිමේදී බොහෝ දිනාට සිතුව පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වෙන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දනගන්නව බොහොම අඩුයි. එනිසා සරණ වහන්සේගේ උපදේශ පරිද්දෙන් අපට ලැබී තියෙනවා භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංසය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ කියලා කියන්නේ එපාකම. එපාකමට හේතුව සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය දුර්වල වීමයි. එනිසාම භාවනාවේදී ඇතිවෙන ඒ නිරුත්සාහ බව සංසිඳවා ගැනීම සඳහා බුදු ගුණ මෙනෙහි කරන්නට ඕන. බුදු ගුණ මෙනෙහි කිරීමේදී නැවතත් ප්‍රකෘතිමත් වෙලා භාවනාව ඉහළට දියුණු වෙනවා. එසේ නැතිනම් සංවේග වස්තු මෙනෙහි කරන්න උපදෙස් දීලා තියෙනවා. සංවේග වස්තු කියලා කියන්නේ හිතට නුවණින් යුතු වීරිය කරන කරුණු 8ක් තියෙනවා. හිත වීරිය කරන එවාගෙම නුවණින් යුතු වීරිය කරන කරුණු 8ක්. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපාය දුක, අතීත සංසාර දුක, අනාගත සංසාර දුක හා අද කාලේ තමන් ජීවත් වීම සඳහා ගන්න උත්සාහවන්ත වීමේ දුක. මේවා ගැන හිතන් හිතන් දරි සංවේගයක් ඇති වෙනවා. සංවේගය කියන්නේ ශෝකය නෙමෙයි. සංවේගය කියන්නේ නුවණින් යුතු වීරියටයි. කොටින්ම නුවණටයි මේ සංවේග කියන වචනේ අයිති වෙන්නේ. නුවණින් කල්පනා කිරීම. එසේ නුවණින් කල්පනා කිරීමේදී අර නිරාස්වාද ස්වභාවයේ දුරු වෙලා හිත ප්‍රබෝධ වෙලා භාවනාව දියුණු කරගන්න ලැබෙනවා. සමහර විට ඒ භාවනා කර්මස්ථාන ගැන වැරදි හැඟීමක් ආවොත් අපාගාම වෙන්න පුළුවන්. අපේ ලංකාවේ ඈත කාලේ බොහෝම ගිහි පැවිදි අය මාර්ගඵලාභීන්ව හිටියා. භික්ෂූන් වහන්සේලා අතර කිසි කෙනෙක් මාර්ගඵල ලබා නැතේ කියන්න බෑ. ඒ තරමට මාර්ගඵලාභී භික්ෂූන් වහන්සේලා හිටියා. ගිහි බෞද්ධයන් අතරත් බොහෝ දෙනෙක් මාර්ගඵලාභීව හිටියා. ඔය අතර එක්තරා උපාසක කෙනෙක් කල්පනා කළා, මාත් සෝවාන් වෙන්න ඕනේ, මම සෝවාන් වෙන්න ඕනේ ඉක්මනට කියලා භාවනා කමඨහනක් වශයෙන් ද්වත්තිංසාකාර කියන භාවනා වැඩුවා. පටික්කුල භාවනාව 30 අවුරුද්දක් භාවනා කළා. කිසිම දියුණුවක් උනේ නැහැ. කිසිම දියුණුවකට පත් උනේ නැහැ. කිසිම විශේෂ ආධිගමයක් නැහැ. ඔහු කලකිරුණා. මේක බොරු වැඩක්. මේක නිෂ්ඵල වැඩක්. මම මෙච්චර වීරිය කළා, මට ප්‍රතිඵලයක් නැති, මේකේ අර්ථයක් නැති නිසායි කියලා මිසදුටු ගත්තා. වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තා. ඒ වැරදි දෘෂ්ටියම හේතුවෙන් ඔහු මරණාසන්න මොහොතේ ඒක සිහි වෙලා ප්‍රේතෙක් වුණා. මහවැලි ගංගාවේ විශාල ප්‍රේතෙක් වෙලා තියෙන කුම්භීල ප්‍රේතෙක් කියලා, කිඹුල් ප්‍රේතෙක්. මේ තරම් අවාසනාවන්ත වුණා අර භාවනා ගැන වැරදි හැඟීම් ඇති කර ගැනීම. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා භාවනාවක් පිළිබඳ වැරදි හැඟීමක් ඇති නොකරගෙන හැම විටම භාවනා පිළිබඳව එවාගෙන් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන භාවනා ගැන ස්ථීර පිහිටීමක් විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. පිහිටීම විශ්වාසයක් පිහිටුවා ගැනීමෙන් තමන්ට ප්‍රතිඵල නොලැබුණත් එපා වෙන්නේ නැහැ. නිරාස්වාද බවක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන තමන්ගේ හිත විශ්වාසවන්තව ඉදිරියට දියුණු කරගන්න සමර්ථ වෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා, එහෙම නිරාස්වාද බවක් ඇති වුණොත් අර වාගේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ සිහි කරලා බුදුරජාන් වහන්සේ කාන්තෙන් සරුවක් ඥායි, උන්වහන්සේගේ දේශනාව ඒකාන්තෙන් සත්‍යයි,
දේශනාට අනුව පිළිවෙත් ලැබියම් පිළිපන්නා වූ සංඝ රත්නේ කාන්තෙන් සුපටිපන්නයි. මගේ අඩුපාඩුවයි මේ තියෙන්නේ. මම මේකට උත්සාහවන්ත වෙන්න ඕනේ, තවත් එදෙන්න ඕනේ කියලා පමා නොවි භාවනාට යොමු වෙන්න උත්සාහවන්ත වෙනවා. තමන් රක්නා සීලය කවදාකවත් අතරමං කරන්නේ නැහැ. තමන් වඩන භාවනාව නවත්තන්නේ නැහැ. හැම විටම භාවනාවටම හිතේ බලවත් ඡන්දය ඇති කරගෙන කටයුතු කරනවා. එහෙමනම් ඒ භාවනාව කවදා හරි සාර්ථක වෙනවා. බුද්ධ වචනේ තියෙනවා, කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උපජ්ජති උපනිස්සේ පච්චයා කියලා. මේ ජීවිතේ කරන්නේ භාවනා කුසලය මේ ජීවිතේ ප්‍රතිඵල නොලැබුණොත් ඊළඟ භවයකට උපනිශ්‍රේ වෙනවා. ඒ භවයේදී මීට වඩා සිය දහස් ගුණෙන් භාවනා සාර්ථක වෙන්නේ අද කරන භාවනා කුසලේ උපනිශ්‍රේ වෙනවා. ඒවට කියන ප්‍රකෘත උපනිශ්‍රේ කියලා. ප්‍රකෘති කියන්නේ පුරුදු කරපු. පුරුදු කරව භාවනාව පිහිට වෙනවා. මෙන්න මේක නිසා ගිහි පැවිදි අපි සියලුම දෙනා භාවනා කමටහන් ගැන කවදාකවත් පසුබට වෙන්නේ නැතුව මේක නෛර්යානිකයි, මේක ඒකාන්තයෙන් නිවනටම ගෙන යන භාවනාවක්. මෙයින් මට ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් මම මේක ප්‍රයෝජන ලැබෙනතුරු වඩන්නට ඕනේ කියලා නොපසුබට වීරියෙන් කටයුතු කිරීමෙන් තමා බලාපොරොත්තු වෙන උත්තරීතර මාර්ගඵල නිවන සාක්ෂාත් කරගන්න යම් දවසක අවස්ථාව ලැබෙනවා ඒකාන්තයි.